අයිබෝන් හැමෝටම අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ දිල්ෂාන් ටීජේ YouTube channel එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එක මගෙන් ගොඩක් දෙනෙක් අහපු වීඩියෝ එකක්. ඉතින් ගොඩක් දෙනෙක් මගෙන් අහුව අපි ගාව තියෙන image එකක font එක. එහෙම නැත්නම් අපි ගාව මේ වගේ image එකක් තියෙනවා නම් මේ image එකේ භාවිතා කරලා තියෙන font එක කොහමද හොයාගන්නේ කියලා. එහෙම නැත්නම් මේකට සමාන font එකක් හරි කොහමද හොයාගන්නේ කියලා. ඉතින් මට ක්‍රම ගොඩක් හම්බුණා. ඒකෙන් මම ක්‍රම තුනක් අරන් අල්ල තන ගොඩක් සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තු. මේ හැම එකම website. ඉතින් මේ website භාවිතා කරලා අපිට හැකියාව තියෙන අපි ගාව තියෙන image එක තියෙන font එක මොකද්ද කියලා හොයාගන්න. ඉතින් හරියටම ඒ font එකම නොවෙන්න පුළුවන්. හැබැයි ඊට සමාන font හරි මේකෙන් හොයාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මුලින්ම තෝරගත්ත website එක තමයි myfont.com කියන එක. ඉතින් මේකට යන්න link එකක් මම දාන්න යටින්. අපිට මෙතනින් හැකියාව තියෙනවා අපි ගාව තියෙන image එක මේ විදිහට upload කරගන්න. ඉතින් මෙයා මේ විදිහට process එකක් කියවලා මේක දැන් text එක මේ විදිහට mark කරගන්නවා. ඒකෙන් අපි කැමති කොටස මේ විදිහට mark කරලා දෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ button එක click කරගන්න. ඉතින් එහෙම කරාට පස්සේ අපිට මෙයා පෙන්වනවා මේ font එකට සමානව භාවිතා කරන්න පුළුවන් තවත් font මොනවද කියලා. ඒ වගේ මේක download කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ get it කියන button එක click කරලා. ඉතින් මම තෝරගත්ත දෙවැනි website එක තමයි whatfontis.com කියන site එක. ඉතින් මේකත් ගොඩක් හොඳ site එකක්. අපිට මෙතනදී සාමාන්‍යයෙන් අපිට browse කරලා image එක upload කරන්න පුළුවන්. මේ විදිහට upload කරලා ඊට පස්සේ මෙයාත් මේ විදිහට process එකක් කියවලා අඳුර ගන්නවා මේකේ තියෙන font එක මොකද්ද කියලා. සාමාන්‍ය දිනම අපිට මෙතනොත් පෙන්වනවා මේ font එකට සමාන font මොනවද කියලා සහ ඒවා download කරගැනීමේ හැකියාවත් ලබා දීලා තියෙනවා. ඉතින් මම තුන්වෙනිම තෝරගත්තේ Identifont කියන මේ site එක. ඉතින් මේ site එක හරහා අපිට image එකක් upload කරලා අඳුරගැනීමේ හැකියාව නැහැ. හැබැයි අපි ගාව දැනට තියෙන font එකට සමාන font මේ හරහා ගොඩක් ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉතින් අර වගේ site එක result එක බලලා අපිට මේ හරහා තවත් font බලා ගන්න පුළුවන්. මෙතන අපිට කරන්න තියෙන font එකේ නම දෙන එක විතරයි. එතකොට ඒකට සමාන font මොනවද කියලා මේ website එක හරහා බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔක තමයි video ගොඩක් ඉස්සෙල්ලා video ත් එක්ක කරන්නේ. මේ වගේ video සබ් කරන්න කැමති නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තමයි මම video එක upload කරපුවම ඔයාලගේ phone එකට desktop එකට වගේම laptop එකට notification එක ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් ගිහින් ඉන්නම් තවත් video එකකින් ඉක්මනින්ම හම්බෙමු.